සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ නාම රූපං ච පජානාති නාම රූප සමුදයං ච පජානාති නාම රූප නිරෝධං ච පජානාති නාම රූප නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතා පිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැන් මේ පින්වත් හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සදහසිතින් යුක්තව ගෞරවයෙන් යුක්තව තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයට අයත් ලෝතුරු ධර්මයක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුබණ හැටියට ශ්‍රවණය කරන්නේ. ඒ වගේම ලෝකයාට ධර්ම දානයේ වශයෙන් මේ ප්‍රඥා නාලිකාවේ ඔස්සේ ලක්වැසි ජනතාවට ලෝවැසි ජනතාවට ධර්ම දානයේ වශයෙන් අහන්න සලස්වන්නේ ඒ සඳහා දායකත්වයේ දරන්නේ ලෝකයාට මේ චතුරාර්ය සත්‍ය අහන්න සැලැස්වීම උතුම් ධර්ම දානමේ පින්කමක්. දාන අතර ඉහළින්ම තියෙන උසස්ම දානය ධර්ම දානයයි. මේ චතුරාර්ය සත්‍ය ධර්ම සත්වයන්ට ලෝකයාට අහන්න සැලැස්වීම තමයි ධර්ම දානය. ඉතින් අද ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට ප්‍රථමයෙන් ඒ ධර්මය ශ්‍රවණය කළ යුතු ආකාරය පිළිබඳව යම් කිසි දැනුවත් වීමක් තියෙන්න ඕන. බාහිර දේවල් ගැන අවධානය යොමු කරන්නේ නැතුව මේ ධර්ම දේශනාවට තමන්ගේ අවධානය තියාගෙන මනසිකාර කරමින් මෙනෙහි කරමින් චින්තනය කරමින් ඒ දේශනා කරන දේ හොඳට අවධානය තියාගෙන නුවණින් විමසමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ආන් එතකොට තමයි ඒ ශ්‍රවණය තුළින් මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හරිහැටි හඳුනා ගන්න අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. බාහිර දේවල් වලට අවධානය යොමු වුනොත් මේ දේශනා කෙරෙන දහම ඔබට අතහැරෙනවා. එනිසා ධර්ම දේශනාවට අවධානය තියාගත්තොත් එක වචනයක්වත් අහකට යන්න නොදී සෑම වචනයකටම හොඳට අවධානය තියාගෙන
ඒ ඇහෙන ධර්මයේ ප්‍රකාශ වෙන වචනවල අපේ දුක නිවා ගන්න දහමක් තියෙනවද කියන එක නිරන්තරයෙන් හෝදිසි කරලා බලන්න ඕන. අන්න එහෙම සෝදිසි කරමින් නුවණින් විමසමින් අවධානයෙන් ඒ ධර්මය අහනකොට ඔබට මේ දහම අවබෝධ වෙනවා, වැටහෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි කෙනෙක් සම්මාදිටියට පත් වෙන්නේ. කෙනෙක් භාවනා කරලා නෙවෙයි සම්මාදිටියට පත් වෙන්නේ, ධර්ම ශ්‍රවණය කරලා. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි තමයි සම්මාදිට්ඨියට පත් වෙන්න, එහෙම නැත්නම් සත්‍ය අවබෝධයට පත් වෙන්න, ප්‍රඥාව අවබෝධ ප්‍රඥාව අවදි වෙන්න හේතු වෙන ප්‍රබලම සාධක දෙක තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම, චතුරාර්ය සත්‍ය දහම ශ්‍රවණය කිරීම සහ ඒ දහම යෝනිසෝ මනසිකාරී යෙදීම නුවණින් මෙනෙහි කිරීම. ওই දෙක පමණයි අවශ්‍ය වෙන්නේ. යම්කිසි කෙනෙක් මේ ලෝකේ ධර්මය අවබෝධ කළා නම් ඒ අවබෝධ කළේ මේ ලෞතුරු ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට අහගෙන ඉඳලා ඒ ධහම නුවණින් විමසනකොට තමයි යාට ඒක අවබෝධ වෙන්නේ. සෑම කෙනෙකුටමත් එහෙමයි. අනාගතයේ යමෙක් අවබෝධ කළත් එහෙමයි. වර්තමානෙත් එහෙමයි, අතීතෙත් එහෙමයි ධර්මය අවබෝධ කළේ. එතකොට ඒක භාවනා කරලා අවබෝධ කරනව නෙවෙයි. හොඳට අහගෙන ඉඳලා තමන්ගේ ජීවිතයට ගලපලා තමා තුළින් ඒ යෝනිසෝ මනසිකාරට ඒ දහම අසු වෙනවා, ග්‍රහණය වෙනවා, වැටහෙනවා. ඕනම කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ දහම නුවණින් විමසුවොත් ඒ විමසන කෙනාට මේ දහම ප්‍රකට වෙනවා, අවබෝධ වෙනවා. මේක තමයි ස්වභාවය. එතකොට ඒ ධර්මයේ අහනකොට බුදුරජාණන් වහන්සේ වදාළොයි සුස්සූසති සෝතං ඕදහති අඤ්ඤාය චිත්තං උපට්ඨපේති ආදී වශයෙන් ওই සුස්සූසති සූත්‍රවල ඒ ධර්මයට ඇහුම්කන් දෙන විදියත් බුදුරජාණන් වහන්සේ පහදලා දීලා තියෙනවා. සුස්සූසති මනාකොට ශ්‍රවණය කළ යුතුයි. බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව මේ ධහම දේශනා වෙන දිසාවට අවධානය තියාගන්න ඕනේ. ඒ වගේම සෝතං ඕදහති කනහිත යොමු කරගන්න උනේ දිසාවට. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති මට මේ ධර්මය ආර්ය සත්‍ය අවබෝධයේ සඳහාම පවතිවා. ඒ වගේම එව සිදුරු සවීම පිණිස නෙවෙයි. ඒ වගේම වෙන යම් කිසි අර්ථයක් සඳහා නෙවෙයි. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ තුලම මට මේ දහම අවබෝධයේ සඳහාම පවතිවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පාරිශුද්ධ අදහසකින් අදිෂ්ඨානයකින් ඒ බණ අහන්න ඕන. අර්ථය හොඳට ගන්න ඕන. අර්ථය ග්‍රහණය කරන්න ඕන. අත්තං ගන්හාති. අර්ථය ගන්න බෑ නුවණින් විමසන්නේ නැතුව. එතකොට ධර්මයේ අහලා නුවණින් විමසීමකින් තොරව ඒ දහමේ අර්ථය ගන්න බෑ. ඒ නිසා නුවණ විමසීම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන තැනක් දීලා තියෙනවා. අනත්තං රින්චති අදාළ නැති දේවල් අතහරින්න ඕන. බාහිර දේ සිහි වුණා නම් ඒක අතහරිනවා. අනවශ්‍ය දෙයක් කියවුණා නම් ඒක අතහැරලා අවශ්‍ය දේ ගන්නවා. අනවශ්‍ය දේ අතහරිනවා. අනත්තං ගන්හාති අනත්තං රින්චති. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපන්න ඕන. ධර්මය කියලා කියන්නේ අපේ මේ ආයතන හයලු නැමැති ජීවිතයෙන් බාහිර දෙයක් නෙවෙයි කියන්නේ. මේ ආයතන හය නැමැති ජීවිතය තුළ පවතින සම් සත්‍යයක් තමයි ධර්මයේ හැටියට ප්‍රකට කරන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ තමයි අපේ ජීවිතේ. ඒ ජීවිතය තුළ පවතින යම් සත්‍යයක් යම් යථාර්ථයක් යම් ඇත්තක් තමයි ධර්මයේ හැටියට ප්‍රකට කරන්නේ. එතකොට අන්නේ ආයතන හය නැමැති ජීවිතේට මේ දහම ගලපලා තමා තුළින් ඒ දහම සජීවී කරගන්න ඕන, ඉස්මතු කරගන්න ඕන, ප්‍රකට කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අන්න ඒ අනුලෝමිකාය කන්තිය සමන්වාගතෝ හෝති. රාග දෝෂ මෝහ ආදී නිවීමේ අර්ථයෙන් ප්‍රහාණය කිරීමේ අර්ථයෙන් තමන්ගේ ජීවිතයට දහම පමුණුවාගෙන තමා තුළින් දහම සොයා ගන්නවා. බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දහම
මේ අභ්‍යවකාශයේ තියෙන එකක්වත් බාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. මේ සංඥා සහිත මනස සහිත බඹයක් පමණ අඩි 6ක් විතර මේ තියෙන මේ ජීවිතය තුළ තියෙන සත්‍යය තමයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. ඒ දුක කියන ආර්ය සත්‍ය දුකට හේතුව දුකින් නිදහස් වීම නිදහස් වීමේ මාර්ගය. ওই සතර ඥානය චතුරාර්ය සත්‍ය දර්ශනය මේ තමන්ගේ ජීවිතය තුළින් දැක ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන් සිද්ධ වුණේ. ඒ ධර්ම තමයි අපට දේශනා කළේ. ඉතින් ඒ ධර්මය තමයි ත්‍රිපිටක ධර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ධර්ම තමයි අපි මේ ධර්ම දානයේ වශයෙන් දානය කරන්නේ. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා ශීර්ෂයේ ගාථා ධර්මයක් සජ්ජායනා කළා. සූත්‍ර පාඨයක් මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ නාම රූප පරියාය යටතේ සඳහන් වෙන ගා සූත්‍ර පාඨයක් එක පරියායක් තමයි ওই මාතෘකා ශීර්ෂයේ සජ්ජායනා කළේ. ඒ වගේම පින්වතුන්ගේ මේ ධර්ම දේශනාව සඳහා ආරාධනාවේදී මාතෘකාවකුත් දීලා තියෙනවා. දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මෙන්න මේ දර්ශන ඥානය අපේ ජීවිත තුළ ගොඩ නැගෙන්නේ කොහොමද? අර බාහ්‍ය දාරුචීරිය දේශනා කළ හේතුමාට දේශනා කළ ඒ සූත්‍රයේ බාහ්‍ය සූත්‍රයේ ඒ සඳහන් වෙනවා. ඉතින් අපි මේ අර්ථයත් මේ දේශනාව තුළින් ඉස්මතු කරගන්න උත්සාහවත් වෙමු. බුදුරජා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සම්මා දිට්ඨිය සඳහා නාම රූප පරියාය යටතේ උන්වහන්සේ දේශනා කරනවා ය ඇවැත්නි මේ බුද්ධ ශාසනයේ යම් කිසි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ආර්ය ශ්‍රාවක තෙමේ නාම රූපංච පජානාති නාම රූප දනීද නාම රූප සමුදයංච පජානාති නාම රූප වලට හේතුව දනීද නාම රූප නිරෝධය ජනීද නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනේද එත්තාවතාපිකෝ ආවසෝ සම්මාදිට්ටි හෝතය ඇවැත්නි එපමණකින්ම ඒ කෙනා සම්මාදිට්ටික වෙනවා. එවගේම සම්මාදිට්ටිය ඍජු බවට පත්වෙනවා. මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත්වෙනවා. ධර්ම අවබෝධ කළපු කෙනෙක් බවට පත්වෙනවා. එතකොට නාම රූප දෙක දනේද නාම රූප දෙකට හේතුව දනේද නාම රූප නිරෝධයේ දකීද නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව ඔන්න ධර්ම පරයය. ඔය හතර නුවණ යම් කිසි කෙනෙකුට ලැබුණොත් ආන්න ඒ කෙනා සම්මාදිට්ඨිකේ බවට පත් වෙනවා. අන්නේ සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි දිත්තේ දිට්ඨමත්තං වෙන්නේ. සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන ඔය අර්ථයේ ජීවිතයේ තුල ගොඩ නැගෙන්නේ අර සම්මාදිට්ඨියට පත් වුණොත් පමණයි. අන්න ඒ කෙනා තමයි මේ ධර්මයේ අවබෝධ කරගත්ත සම්මාදිට්ඨියටපත් වෙච්ච ධර්මයට පැමිණි කෙනෙක් බවටපත් වෙන්නේ. එතකොට අපට මේ කාරණය මේ සූත්‍ර පාඨය ඇසුරු කරගෙන මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධහම අපි කොහොමද ඉස්මතු කරගන්නේ? අපි ඉස්සෙල්ලා මේ උද්දේශය පිළිබඳව කෙටි කෙටි කරුණු ටිකක් කියලා ඊට පස්සේ අපි ප්‍රායෝගිකව අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට අපට අත්දැකීම් තියෙනවා. අපි විවිධ දේවල් දකිනවා ඇහෙනවා දැනෙනවා දැනගන්න දේවල් තියෙන විවිධාකාර විදිහේ අත්දැකීම් අපි ලබනවා මේ ආයතන හය නැමැති ජීවිතය තුළ. අන්නේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව ඒ දහම ඉස්මතු කරගන්න උත්සාහ දරමු. ඉතින් නාම රූපංච පජානාති. නාම රූප. එහෙම නැත්නම් හිත කය. එතකොට රූප කිව්වහම සතර මහා ධාතු සහ සතර මහා ධාතු වලින් හටගත් රූප වලට කියනෝ රූපය කියලා. රූපය කියලා කියන්නේ නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් තමයි රූප රූපතීති කෝ භික්කවේ තස්මා රූපාන්ති උච්චති. ඒ වගේ මේ රූපය කර්මය නිසා උණුසුම සීතල නිසා ආහාර නිසා චිත නිසා මේ කම්ම චිත්ත ඍතු ආහාර ආදී නිසා තමයි රූපේ පැවැත්ම තියෙන්නේ. ඒ රූප නැසී වෙනසී යන අර්ථයෙන් වෙනස් වෙන බැවින් රූපණයටපත් වෙන බැවින් රූප කියලා කියනවා.
එතකොට රූප කිව්වහම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා හටගත් ඒවට තමයි රූප කියලා කියන්නේ. දැන් මේ මේසය ගත්තහම මේසය කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ ඝන ද්‍රව තාප වායු කියන මේ හතර රාශි වෙලා මේ හැඩයක් ගොඩ නැගිලා තියෙනවා. අපි මේ ශරීරය ගත්තත් සතර මහා ධාතු රාශි වෙලා තමයි මේ රූපේ සකස් වෙලා තියෙන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපේ පවතින්නේ. ආහාර නැති වෙනකොට මේ රූපේ නිරෝධයට යනවා. එතකොට ඒ රූපේ මත තමයි මේ ඇහැ කියන එක කන නාසය දිව ශරීරයේ මන කියන ධර්මතා ටික ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඒ ඇහත් රූපයත් රූපස්කන්ධය වෙනවා. කනස් ශබ්දයත් රූපය. නාසයත් ගඳ සුවඳත් ඒත් රූපය. දිවත් රසයත් ඒත් රූපය. කයත් පහසත් ඒත් රූපය. එතකොට මේ රූපය දැනගන්න ඕන. ඉතින් රූපේ පිළිබඳව අපි විශාල විදියේ විග්‍රහයන් සිද්ධ කරලා තියෙනවා ඒ සම්බන්ධව. එතකොට නාමයේ ගත්තහම වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරු. විඳීම විඳීම ගත්තහම සැප විඳීම දුක් විඳීම සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා ආදී වශයෙන් තියෙනවා. ඒකේ ගොඩාක් බෙදීම් තියෙනවා. රූප සංඥා සංචේතන ස්පර්ශේ ස්පර්ශේ හය ආකාරයි මානසිකාර. මෙන්න මේ විදිහට නාම රූප ධර්මතා දෙකක් තියෙනවා. දැන් අපි ජීවිතේට ගලපල බැලුවහම අපිට මේ රූපයක් පේනකොට සද්දයක් ඇහෙනකොට ගන්ධ සුවඳ දැනෙනකොට රස දැනෙනකොට පහස දැනෙනකොට සිතට සිතිවිල්ලක් දැනෙනකොට ඒ හැම මොහොතකම තියෙන ওই ධර්මතා ටික. ওই ධර්මතා ටිකෙන් තොරව අපට ජීවිතයේ අත්දැකීමක් නැහැ. අපට රූපයක් පේනවනම් එතෙන්ට එදිලා තියෙන්නේ වැය වෙලා තියෙන්නේ රාශී වෙලා තියෙන්නේ නාම රූප දෙක. නාම රූප දෙකකින් තොරව රූපයක් පේන්නේ නැහැ අපට. රූප දැකීමක් කියන එකක් නැහැ. සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ නාම රූප දෙකේ අත්දැකීම තමයි ඔය තියෙන්නේ. ඊදිලා තියෙන නාම රූප ධර්මතාවදී. ගන්ධ සුවඳ දැනෙනවා කියලා කියන්නේ නාම රූප දෙකේ අත්දැකීම තමයි තියෙන්නේ. රස දැනෙනකොට, පහස දැනෙනකොට, සිතට සිතිවිල්ලක් එනකොට, දැනෙනකොට, දැනගන්නකොට ඒ හැම තැනකම ඊදිලා තියෙන්නේ ඊදිලා තියෙන ධර්මතා ටික තමයි නාම රූප ධර්මතා දෙක. නාම රූප ධර්මතා දෙකෙන් තොරව දැකීමක් නැහැ. ඇසීමක් නැහැ. ගඳ සුවඳ දැනීම, රස දැනීම, පහස දැනීමක් නැහැ. සිතිවිලි සිතීමක් නැහැ. එතකොට ඔබ මේ මොහොතෙත් ඔබ බණහන කොටත් ඔබට ඔය තියෙන නාම රූප දෙකේ අත්දැකීම. දැන් අපි ධර්මයේ දේශනා කරන කොටත් මේ නාම රූප දෙකේ අත්දැකීම තමයි මේ හැම මොහොතකම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දැන් තමන්ගේ ජීවිතේට අර දහම ගලප ගන්නට ඕන. දැන් අපි එක ආයතනයකින් මේක තෝරගත්තොත් අපි හිතමු මේ ඇහැට රූපයක් පේන අවස්ථාව. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් යෙදිච්ච නිසා ඇසේ ස්පර්ශය ගොඩ නැගෙනවා. ඇහැ කිව්වහට පස්සේ මේ ඇස මස් වලින් හැදිච්ච ඇහැ නෙවෙයි. මේ ඇසේ තියෙන ප්‍රසාදයක්. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. එතකොට මේ ප්‍රසාදය මේ ඇසේ තියෙන ප්‍රසාදයේ මත අර රූපේ ආලෝකය එහෙම ආලෝකයේ නිසා රූපේ වර්ණය මේ ඇහි ප්‍රසාදේ පතිත වෙනවා. අර බිත්තියට සෙවනැල්ලක් වැටුණා වගේ අර මේ ඉස්සරහා තියෙන රූපවල හැඩතල වර්ණ මේ ප්‍රසාදේ පතිත වෙනවා. එතකොට ඇහි ප්‍රසාදේ ඇහැට වැටෙන්නේ මේ ආලෝකය නිසා. දැන් මෙතන එකපාරට මේ ඔක්කොම ලයිට් නිවිලා ගියොත් ඔබට මාව පේන්නේ නැහැ, මට ඔබව පේන්නේ නැහැ. මේ කිසි දෙයක් පේන්නේ නැතුව යන. නමුත් ආලෝකය නිසා තමයි මේ රූප දැర్శණය වෙන්නේ. එතකොට ආලෝකය කියන එක රූප දැකීමට ප්‍රත්‍ය වෙලා තියෙනවා. උපකාර වෙලා තියෙනවා. ආලෝකය නැතුව රූපයක් පේන්නේ නැහැ. අන්ධකාරේ රූප පේන්නේ නැහැ. එතකොට රූපයක් ඉස්සරහා ආලෝකයේ තිබුණත් ඉස්සරහා රූප නැත්තම් ඒ පේන්නේත් නැහැ. එතකොට ඉස්සරහා තියෙන රූපයේ වර්ණයේ හැඩතල වර්ණ හැඩතල මේ ප්‍රසාදේ පතිත වෙන්නත් ඕන. එතකොට ඉස්සරහා රූපයක් තියෙන්නත් ඕන. ආලෝකයේ තියෙන්නත් ඕන. ඒ වගේ මේ ප්‍රසාදය
තියෙන්නත් ඕනේ. චක්කු ප්‍රසාදය තියෙන්නත් ඕනේ. ඇහැ අන්ධ වෙලා නම් රූප තිබුණත් ආලෝකයේ තිබුණත් රූප පේන්නේ නැහැ. ප්‍රසාදයත් නිවැරදිව තියෙන්න ඕනේ. එතකොට ඇහැත් යෙදිලා තියෙනවා ප්‍රසාද චක්කුව. එතකොට වර්ණ රූපය ආලෝකය ඒ වගේම මෙහෙම තිබුණත් හිත යෙදුන් නැත්තම් ඒ පේන්නේ නැහැ. චක්කු විඥානේ අර ප්‍රසාදේ ඇති වෙන්න ඕන. හිතේ දෙන්නත් ඕන. හිතේ දෙන්නේ නැහැ නිකම් මානසිකාර කරන්න ඕන. රූප මානසිකාර කරොත් තමයි විඥානේ ප්‍රසාදේ හටගන්නේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම ටික රාශි වෙලා තමයි මේ ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඇසත් ඇහැ ඉස්සරහා තියෙන රූපයත් ආලෝකයත් ඒ වගේම සිතත් මානසිකාරයත් මේ සියලු කාරණා එකට රාශී වුණාම එකතු වුණා එකට ඇසේ ස්පර්ශය වෙනවා. ඇහත් රූපය චක්කු විඤ්ඤාණය තුන් දෙනාගේ එකතු වීම ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශය තුලින් ස්පර්ශය වූ සැනින්ම පෙරපසු නොවි රූප ඒ හිතේම ගති ටිකක් ගොඩ නැගෙන රූප විඳීම රූප හඳුන ගැනීම රූප සංචේතනාව. මෙන්න අන්න එතකොට ස්කන්ධ පංචකය ගොඩ නැගිලා තියෙන එතන. එතකොට ඇහත් රූපයක් පේනවා කියන තැන රූපේ තියෙන ඇහත් රූපයත් රූපස්කන්ධයට යනවා. ඇහි හටගත්ත සිත විඥානස්කන්ධයයි. විඥානය හිත. ඒ හිතේ යෙදිච්ච ගති ටික තමයි විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව. ඔන්න ස්කන්ධ පංචකයේ මෙතන රාශි වුණාම තමයි මේ දිට්ඨ කියන ධර්මතාවය, දැකීම කියන ධර්මතාවය. දැන් එතකොට නාම රූප දෙක තමයි එතන තියෙන්නේ. ස්කන්ධ පංචකේ තමයි එතන තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන තමයි යෙදිලා තියෙන්නේ. එතකොට අන්න එතකොට රූප දැකීම කියන ධර්මතාවය යෙදිලා තියෙනවා. සද්දයක් ඇහෙනකොටත් එහෙමයි. කන ශබ්දයත් සෝත විඥානයත් එකතු වුණාම අන්න සද්දය ඇසීම ස්කන්ධ පංචකේ යෙදෙනවා එතන. ගඳ සුවඳ දැනෙනකොට නාසයත් ගඳ සුවඳත් ගහන විඥානයත් දිවත් රසයත් ජීවහා විඥානය, කයත් පහසත් කාය විඥානයත්, මනසත් අරමුණත් මනෝ විඥානය. ස්කන්ධ පංචකේම ආයතන හය තුල ඔන්න ඔය විදියට ගොඩ නැගෙනවා. එතකොට ඒ ගොඩ නැගීම මත තමයි දැකීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, පහස දැනීම, සිතට සිතිවිලි දැන ගැනීම කියන ධර්මතා ටික ඉදෙන්නේ. ඔයි ටික දිට්ඨ සුත මුත විඤ්ඤාත. දැන් අපට වෙන්න ඕනේ මොකද්ද? දිත්තේ දිත්ත මත්තන් වෙන්න ඕන. සුතේ සුත මත්තන් දැක්කොත් දැක්කා පමණයි. ඇසුනොත් ඇසුනා පමණයි. ගඳ සුවඳ දැනුනොත්, රස දැනුනොත්, පහස දැනුනොත් දැනුනා පමණක් වෙන්න ඕන. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් මනසට යම්කිසි අරමුණක් දැනගත්තොත් දැනගත්තා පමණයි. මෙන්න මේ ස්වභාවය ජීවිතය තුළ ගොඩනැගෙන්නේ කොහොමද කියන එකයි ඕගොල්ලන්ගේ මාතෘකාව වෙන්නේ. එතකොට මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා හතර, ඒ ධර්මතා හතරෙන් මේක අවසන් වෙන්නේ නෑ අපට. ඒ අවසන් නොවෙන්නේ දිට්ඨේ දිට්ඨ මත්තන් නොවෙන්නේ ඒ කෙරෙහි අපේ අවිද්‍යා සහගත බව නිසා. සුතේ සුත මත්තන් භාවයට නොවෙන්නේ අපි ඒ කෙරෙහි අවිද්‍යා සහගත බව නිසා. ගඳ සුවඳ දැනගැනීම, රස දැන ගැනීම, පහස දැන ගැනීමෙන් මෙතනින් ඒක අවසන් වෙන්නේ නැහැ. මනසට අරමුණක් දැනගත්තොත් ඒ දැනගත්ත මාත්‍රෙන් ඒක එතනින් අවසන් වෙන්නේ නැහැ. දිගට ඒක අරගෙන යනවා. අන්න එතකොට ඒක ඒ දැනගත්ත මාත්‍රයෙන් මේක අවසන් වෙන්නේ නැහැ. නැවත 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 සිහි ගැන්වෙනව, මතක් වෙනව, ආවර්ජනා වෙනව, සිහි වෙනවා. ඉතින් මේ නොයේ එක මතකෙට එනවා. එතකොට ඒක දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් වෙලා නැහැ. එහෙම නොවෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතනය කෙරෙහි, නාම රූප කෙරෙහි, මේ පංචස්කන්ධයේ කෙරෙහි අවිද්‍යා සංඛාරය නිසා, අවිද්‍යා සහගත භව නිසා තමයි ඒ විදියට දිත්තේ දිත්ත මත්තන් නොවෙන්නේ. දිත්තේ දිත්ත මත්තන් වෙන්නේ විද්‍යාව උපදවගත්ත කෙනෙක්. සුතේ සුතමාත්තං වෙන්නේ විද්‍යාව පහළ කරගත්ත කෙනෙකුට. මුතේ මුතමත්තං වෙන්නේ විද්‍යාව පහළ කරගත්ත කෙනෙකුට. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං වෙන්නේ විද්‍යාව පහළ කරගත්ත, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දර්ශනය, අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්‍රණිහිත චේතෝ විමුක්තිය, මහා ශුන්්‍යත විහරණය.
ඔය ඥාන දර්ශනය ගොඩනගා ගත්ත කෙනෙක් තමයි එහෙම නැත්නම් සත්‍ය ඥානේ කෘත්‍ය ඥානේ කෘතක් ඥානේ විද්‍යාව පහල කරගත්ත අර කියන්නේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කිය. අන්නේ ස්වභාවයට පහ මනසපත් වුනහම තමයි මේ ආරම්මණයන් කෙරෙහි දිත්තේ දිත්තමත්තන් දැක්කොත් දැක විතරයි ඇහුනොත් ඇහුන විතරයි දැනුනොත් දැනුන විතරයි දැනගත්තොත් දැනගත්ත විතරක් වේ. අන්න එතකොට ඔබ මෙලවත් නැහැ එලවත් නැහැ ඒ අතරත් නැහැ ඔබ නිදහස් වෙනවා. අන්න එහෙම තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරු තීරියට අර පිණ්ඩපාතේ වඩින ගමන් පාරදී ඉතා කෙටියෙන් දුන්නු භාවනාව. එහෙම නැත්නම් ඒ ධර්ම දේශනාව. ඉතින් ඒ తত্ত্বය පින්වත්නි රහතන් වහන්සේගේ මනස රහතන් වහන්සේගේ අවබෝධය තුල උන්වහන්සේගේ අත්දැකීම තමයි උන්වහන්සේ ධර්ම අවබෝධයටපත් වුණාම උන්වහන්සේගේ මනසේ ස්වභාවය තමයි ඒ සඳහන් වෙන්නේ. දැන් අපටත් ඔය දේ අපට මානසිකාර මට්ටමින් අපටත් ඕක ගොඩනගන්න පුළුවන්. විද්‍යාව පහළ වුණොත් අපටත් ඒ ස්වභාවය ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් එහෙනම් අපට මේකේ සම්මාදිට්ඨිය විද්‍යාව ගොඩනගා ගැනීම තුළින් තමයි අපටත් ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ආයතන 6 තුල තියෙන මේ විද්‍යාව මොකද්ද? දිත්තේ දිට්ඨමත්තං භවට දැකීම දැකීම මාත්‍රයකින් මේක අවසන් වෙන්නේ කොහොමද? දැන් අපට දැක්කොත් දැක්ක විතරක් වෙන්නේ නැහැ. දැක්කදී හිතේ රැඳෙනවා. හිතේ ඒක නතර වෙනවා. දැන් අපි මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මේ පැත්තේ දෙයක් තිබුණයි කියන එක හිතට දැනෙනවා. අපි උඩ බලලා බිම් බලනකොට උඩ තිබිච්ච දේ පිළිබඳව බිම බලාගෙනත් හිතන්න පුළුවන්. දැන් අපි ඔයත් අර පාරේ ඉඳලා එනකොට මෙතෙන්ට ඇවිල්ලා වාඩි වුණාම අපි අර පාරේදී දැකපු දේවල් මනසට එනවා. එතකොට අර ඒවා දිත්තේ දිත්තමත්තම් වෙලා නැහැ. ඒවා මනසේ රැඳිලා තියෙනවා. ඒවයි සටහන් නිමිති ඒ මනසේ විවිධ මතකයන් මනසේ එදිලා තියෙනවා. ආවර්ජනා වෙනවා සිහි වෙනවා දිත්තේ දිත්තමත්තම් වෙලා නැහැ. ඇසුවනම් යම් කිසි දෙයක් ඒ ඇසුදී මතකේ ආවර්ජනා වෙනවා ඇසීම් මාත්‍රයකින් මේක අවසන් වෙලා නැහැ. ඒ මනසේ ඒ දකින අහන දැනගන්න දේවල් මනසේ හිටින බවක් රැඳෙන බවක් සටහන් නිමිති අනුනිමිති වශයෙන් ඒ මනසේ ඒවා මනසට සිහි ගැන්වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී අපි ඒ ස්වභාවයේ මනසේ ගොඩනැගෙන්නේ අවිද්‍යා සංකාරය නිසා. ඔබට විද්‍යාව පහළ වුණොත් ඒ ස්වභාවයේ මනසේ හිටින්නේ නැහැ. අර සිහි වෙන ගතිය හිතේ මනස ආවර්ජනා කරන්න හිතාමතා පුළුවන්. නමුත් මනසට ඒවා වද දෙන ස්වභාවයේ නතර වෙනවත් ඒ සත්‍ය අවබෝධයටපත් වෙනොත්. එතකොට අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ මොකක්ද මේ සත්‍ය අවබෝධය කොහොමද ඒ ස්වභාවයටපත් වෙන්නේ කියන එක කල්පනා කරලා නුවණ විමසීමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. දැන් අපිට ඒකට යම්කිසි මේ ආයතන 6 තුල යම්කිසි විශේෂ අවබෝධයක් අවශ්‍ය වෙනවා. පත් වෙන්න වෙනවා. ඒ විශේෂ අවබෝධයකට සම්මාදිට්ඨියකටපත් වුනොත් පමණයි ඒ දිත්තේ දිට්ඨ මාත්‍ර දැකීමේ දැකීම මාත්‍රයකින් මේක අවසන් වෙන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨිය මොකද්ද? ඒ විද්‍යාව මොකද්ද? එතකොට බලන්න දැන් අපි උදාහරණයකින් ගත්තොත් දැන් අපට සද්දයක් ඇහෙනවා. අපි හිතමු යම් කිසි කුරුල්ලෙකුගේ සද්දයක් අපේ මනසට ඇහෙනවා. කොහා කෑ ගහනවයි කියලා අපට සද්දි මතක් කරගත්තොත් ඒ සද්දේ අපට ඇහෙනකොටම අපට මොකද්ද වෙන්නේ? අපේ මනසට අපේ මනසේ ඇඳෙනව අර කොහාගේ රූපේ මනසේ ඇඳෙනවා. නමුත් ඒ මනසේ ඇඳෙන එක රූපය අර ශබ්ද රූපේ නෙවෙයි. ශබ්දය කියන එක ශබ්දේ කොහෙක් නෑ පින්වත්. ශබ්දේ එහෙම කුරුල්ලෙක්ගේ ශබ්දය තුල නෑ. අපට කනත් ශබ්දයක් සෝත විඥානයත් එකතු වුණාම ශබ්ද මාත්‍රයක් ශබ්ද සංඥාවක් විතරයි.
ඒ ශබ්ද සංඥාවේ කොහෙක් නැහැ. කොහා නැහැ. නමුත් මේ සංඥාවට විතර්ක කරලා ඒ සංඥාවට අපි මනසට ගත්තාම අතීත ආවර්ජණයෙන් කොහා මනසේ ඇඳෙනවා. කොහා මනසේ ඇඳ ගන්නවා. ඒ ඇඳ ගන්න කොහා අර ශබ්දෙන් ආව නෙවෙයි. තමන්ම නිර්මාණය කරගත්. ඒ මනසේ ඇඳගත්ත කොහාගේ නිර්මාණකරු තමාමයි. තමන්මයි මවාගත්තේ. එතකොට තමාම තමයි ඒ නිර්මාණකරු. එතකොට මනසින් හදාගත්ත කොහේ. එතකොට ඒ කෑ දැන් ශබ්දයක් ආවේ ඒ ශබ්දේ ඒ කන කොහා නෙවෙයි. ඒ ශබ්දේ කොහෙක් ඇත්තේ නැහැ. ඒ සෝත විඥානයත් කොහා නෙවෙයි. එතන ශබ්ද මාත්‍රය ශබ්ද සංඥාවක් ඒ මට්ටමේ කොහා කියලා කුරුල්ලෙක් කොහොමටවත් හමු වෙන්නේ නැහැ ඒ මට්ටමේ. නමුත් මේ ශබ්ද සංඥාවට විතර්ක කළා අතීත වර්ජනයකින් මනසේ එබඳු සත්වයක් තමන් ඇතුලින් සකස් කරගන්න අභිසංකරණය කියලා කියන්නේ ඒකට. අභිසංචේතසිකං අභිසංකරණ මනසින්ම තමන් ඇතුලෙන් හදාගත්තේ. ඉතින් ඇතුලෙන් හදාගත්තේ කොහොමද? ඇතුලෙන් හදාගත්තේ අතීත වර්ජනයකින්. දැන් ඔබ කොහා ඒ ශබ්දය ගැන ඔබට අත්දැකීමක් නැහැ. ඔබ කවදාකවත් කොහා දැකලක් නැහැ. කොහාගේ ශබ්දය අහලත් නැත්තම් කොහා දැකලත් නැත්තම් කොහාගේ ශබ්දය ඇහුනට හිතේ ඒක ඇඳෙන්නේ නැහැ. මොකද ඔබේ මතකේ එවැනි தත්ත්වයක් නැහැ. ඒ සංඥාවට ඔබේ ඇතුලින් රූපයක් නැහැ ඔබට දෙන්න ඒකට. ඒ ශබ්දයට ඔබ රූපයක් ඇප්ලයි කරන්න ඔබට ඇතුලේ එහෙම தත්ත්වයක් නැහැ. එතකොට ඔබට මනසින් ඔබ හඳුනගන්නේ ඒ වෙලාවට ඒ ශබ්දය ඔබ දන්නේ නැහැ කියලායි සංඥා කරගන්නේ. දැන් ඔබ කවදාකවත් අහපු නැති ශබ්දයක් ඔබට ඇහුනොත් ඒ ශබ්දය ගැන මොකද්ද ඒ ශබ්දය ගැන ඒ ශබ්දය හඳුනන්නේ නැහැ කියන එක ඔබ මනසින් හදාගන්න. ඒකත් අර හදා කොහා හදාගත්ත වගේම අනිත් පැත්ත තමයි ඒ. එතකොට ඒ ශබ්දෙට ඒ අදාළ ශබ්ද සංඥාවට ඔබට ඇතුලේ දත්ත තියෙනවා නම් දත්ත පෙන්නනවා. රූපේ පෙන්නනවා වර්ණෙත් එක්ක හැඩෙත් එක්ක ඇතුලේ රූපේ පෙන්නනවා ඔබේ මනසේ. හැබැයි පෙන්නන්න රූපයක් නැත්තම් ඒ ශබ්දය ඔබ අහලත් නැහැ දැකලත් නැහැ රූපයක් ඒකට ගැට ගහ ගන්නත් බෑ. ඒකට සංඥාවක් ඇතුලේ කොහොමවත් ඒ ශබ්දය ගැන අත්දැකීමක් නැහැ පෙර අත්දැකීමක් නැති නිසා ඔබේ මනසට දෙන්න දෙයක් ඇතුලින් නැහැ නිර්මාණය කරගන්න බෑ මොකුත්. එතකොට ඔබට එහෙම ශබ්දය හඳුනන්නේ නැහැ කියන එක ඇතුලින් හදාගන්න. අනේ එතකොට ශබ්දය හඳුනාගත්තත් එතකොට ලේසියෙන් ඇතුලේ පෙර සංඥාව හදාගන්න කොහා හදාගන්නෝ ඒ අත්දැකීම නැත්නම් ඒක හඳුනන්නේ නැහැ කියන එක හදාගන්න. දෙකම මනසේ හැදීමක් සකස් වීම අභිසංකරණය. දැන් ඔතන තියෙන ගැටලුව තමයි ඔතන තියෙන පටලැවිල්ල තමයි දැන් අපට අර ශබ්දයෙන් කොහෙක් ආවෙත් නැහැ මනසේ හදාගත්ත කොහා අතීතයේ දැකපු අත්දැකීම සිහි කරගත්තා මිසක අර එළියේ ඉන්න කොහා නෙවෙයි. අපට තියෙන පටලැවිල්ල මොකද්ද? අපි පටලැන තැන අපට වරදින තැන අර මනසේ හදාගත්ත තමන්ම අතුලෙන් හිතාමතා සකස් කරගත්ත චේතනාත්මකව මනසේ තමන්ම මනසින් හදාගත්ත අර කොහා අර ගහේ කෑ ගහන කොහාය කියලා ඔබ සංකල්පනාවක් ඇති කරගන්න දෘෂ්ටියක් ඇති කරගන්න අර ගහේ කොහේ කොහා ඉන්නවා කියලා. එතකොට මනසේ මවාගත්ත ඒ කුරුල්ල මනෝමයෙන් චිත්ත රූපය අර භෞතික රූපයකට තියලා ගැට ගහලා භෞතිකේ බාහිරේ ගහේ සතෙක් අර කොහා ඉන්නවාය කියන දෘෂ්ටියකට මතයකට සංකල්පයකට ඔබ යනවා. අන්නේ ඒක තමයි සක්කාය දෘෂ්ටිය. ඒක තමයි තමන්ගේ මනසේ වෙන මේ පටලැවිල්ල. දැන් එතකොට මෙන්න මෙතන තමයි ලිහා ওই ගැටේ තමයි ලිහා ගන්න තියෙන්නේ. ওই ගැටේ ලිහා ගත්තොත් ඔබ දිට්ඨි සම්පන්නයෙක් වෙනවා, දර්ශන ඥානයටපත් වෙනවා,
සතරපාය සදාට මිදෙනවා. එතකොට බාහිරින් ශබ්දයක් ඇහුණයි කියලා ඒ මට්ටමේ ඔබට කොහා කොහොමවත් හමු වෙන්නේ නැහැ. මනසේ හදාගත්ත කොහා අතීත දැනුමකින් මනසේ මවාගත්ත මිසක එතන ඇති කොහෙකුත් කොහෙක් ඇත්තෙත් නැහැ. එතකොට බලන්න කොහා කියලා කුරුල්ලෙක් ඔබට එළියෙන් හමු වෙනවද? තමන්ගේ ප්‍රශ්න කරන්න ඕන. කොහා කියලා කුරුල්ලෙක් ඔබේ මනසින් ඔබට හමු වෙනවද? ඔබට කුරුල්ලෙක් එහෙම මනසට හමු වෙනවා. මනසට පේන්නේ නැහැ කියන්න බෑ. මනසට පේන ඒ අත්දැකීම් මතක් වෙනවා. හැබැයි මනසට පේන තැන එහෙම පෙනුණාට මනසින්ම සකස් වුණු දෙයක් මිසක එතන කොහා කියලා කුරුල්ලෙක් නැති බව ඔබ දකින්න ඕන. ඒ මනසට පෙන්නන දේ ඇත්තක් නෙවෙයි. ඒ මනසට පෙන්නන දේ ඇතුලෙන් සකස් වුණු අතීත ආවර්ජණයෙන් මනසින් හදාගෙන බලන එකක් මිසක අර ගහේ ඉන්න කොහා නෙවෙයි. ගහේ කෑ ගහන කොහා පිළිබඳව ඔබට අත්දැකීමක් නැහැ. ඒ කොහා ඔබට පේන්නේ නැහැ. ඒ කොහා ඔබට දකින්නත් බෑ. ඔබට හමු වෙන්නේම ওই මනෝමයෙන් හදාගන්න චිත්ත රූප මට්ටමින් මනෝ රූප මට්ටමින් හදාගන්න කොහෙක් නැති තැන කොහා නැති තැන මනසින් විඥාන මායාවෙන් මවල පෙන්නන බොරුව තමයි ඔබ ඇත්ත කොහා කියලා රැවටෙන්නේ. ඔබට එළියෙන් කොහා හම්බ වෙලා නැහැ. කවදාකවත් ඔබ කොහා නැමැති කුරුල්ල දැකලත් නැහැ. දකින්නත් බෑ, අනාගතේ දකින්නත් බෑ. එහෙම දෙයක් ඔබට මේ භෞතික ලෝකෙන් එහෙම අත්දැකීමක් ඔබ අප කාටවත් නැහැ. අපට රූපයක් පේනවා. පේන්නේ රූප වර්ණ රූපයක් පේන්නේ. දැන් මම මෙතන බැලුවාම කැමරාවක් පේනවා, ඔරලෝසුවක් පේනවා, බිත්තියක් පේනවා. එතකොට මේ ඔක්කොම අර කැමරාවයි ඔරලෝසුවයි බිත්තිය පුටුව කියලා කිව්වහම මගේ මේ ඇහැ දන්නේ නැහැ අරක පුටුව මේක කැමරාව මේක බිත්තිය කියලා දන්නේ නැහැ. එතකොට මේ කැමරාව කියන එකත් බිත්තිය කියන එකත් පුටුව කියන එකත් මම හිතේ ඇතුලෙන් හදාගත්තේ. මනෝමයෙන් හදලා එළියට දාන්නේ. ඇහි මට්ටමට මට ඔරලෝසු නැහැ. මෙතන පිරිසක් වාඩි වෙලා බණ අහනවයි කියන එක මම මගේ ඇහි මට්ටමට හමු වෙන්නේ නැහැ. මෙතන පිරිසක් වාඩි වෙලා බණ අහනවා කියන එක මම මනසෙනුයි හදාගෙන තියෙන්නේ. මනසින් මෙතන පිරිසක් හිතින් හදාගෙන ඒ පිරිස මෙතන බණ අහනවයි ඒ පිරිසට මම බණ කියනවයි කියන එක මනසින් හදාගත්ත අபிසංචේතසිකක්. මනසින් හදාගත් එකක් මිසක් එහෙම දෙයක් නෑ. එතකොට එළියෙන් අපට ඔරලෝසුව ගැන, බිත්තිය ගැන, කැමරාව ගැන, පිරිසක් ගැන, බිත්තිය ගැන, පුටුව ගැන එහෙම අත්දැකීමක් අපට මේ භෞතිකයෙන් බාහිරින් නෑ පින්වත්. අර බිත්තිය කිව්වෙත්, ඔරලෝසුව කිව්වෙත්, කැමරාව කිව්වෙත්, මෙතන පිරිසක් බණ අහනවායි කියලා මම හිතාගෙන ඉන්නෙත් මනෝමයෙන් හම්බලා. ඒ වගේ අර කොහා හදාගත්තා වගේ තමයි. කොහා කියන එක අපි ශබ්දයක් ඇහුනේ. ඒ ශබ්ද සංඥාව ඇහුනහම කොහා හදාගත්තේ? හිතින්. මනෝමයෙන් හදාගත්තේ. එතකොට මනෝමය තියලා බැලුවහම එතන ඇති කුරුල්ලෙක් එහෙම කොහා කියලා කුරුල්ලෙක් හිතෙත් නැහැ. එතන තියෙන්නේ මනෝ රූපයක්, චිත්ත රූපයක්, බොරුවක්, මායාවක්, මිරිඟුවක් තියෙන පේන. හැබැයි පේනවා හිතට. පෙනුනාට එහෙම දෙයක් එතන නැහැ. පේන දේ ඇත්තක් නෙවෙයි. අර මිරිඟුවක් වගේ. එතකොට මිරිඟුව කියන එක වතුර වගේ පේනවා. අර පාරේ දවල් 12ට වගේ යනකොට ග්‍රීෂ්ම වෙලාවට වතුර කඩਿੱත්තක් පේනවා. හැබැයි ඒ කිට්ටුවට යනකොට ඒක නැති වෙනවා. ඊට එහායින් මතු වෙනවා ඒ වතුර කොටස. ඊට පස්සේ ඒ හරියට යනකොට එතන නැති වෙලා ඊට එහායින් පේන්න ගන්නවා. එතකොට වතුර වගේ පේුණට වතුර නෑ ඒක. හැබැයි වතුර වගේ පේනවා. ඒ වගේ තමයි මනසට පේන එක. මනසට දැන් මෙතන ඇස් දෙක පියාගත්තොත් ඇස් දෙක පියාගෙන අර ඉස්සරහා කැමරාවක් තියෙනවායි මෙතන පිරිසක් ඉන්නවායි කියලා මගේ හිතට පේනවා. අර බිත්තිය තියෙනවා, මෙතන පුටුවක් තියෙනවා, මෙතන මම බන කියනවා. ඉතින් මේ ඒ විදිහට මේ වටපිටාවේ තියෙන නිමිති ටික මට ඇස් දෙක ඇරලාගෙන අර සිහි කරා වගේම ඇස් දෙක වහගෙනත් ඒ විදිහටම පේනවා හිතට. හැබැයි මේ ඇහැට පේන එකද හිතට පේන්නේ? මේ ඇහැට පේන ඒවා හිතට පේන්නේ නැහැ.
ඇහැට පේන්නේ වර්ණ රූපේ. එතකොට හිතට පේන්නේ වර්ණ රූපේ නෙවෙයි. මනෝ රූපයක් පේන්නේ. එතකොට මනෝ හිතට පේන එක අර එළියේ තියෙන රූපේ නෙවෙයි. දැන් අපට තියෙන පටලැවිල්ල තමයි ওই එළියේ තියෙන එකමයි හිතට පේන්නේ. හිතට පේන එකමයි අර එළියේ තියෙන්නේ. එළියේ තියෙන එකමයි හිතට පේන්නේ. හිතට පේන එකමයි එළියේ තියෙන්නේ. දැන් අර කැමරාව දිහා බැලුවොත් අතන කැමරාව මට පේනවා. ඇත් දෙක වහගත්තාමත් හිතටත් පේනවා. ඒ හිතට පේන එක තමයි අර තියෙන්නේ. අර තියෙන එක තමයි හිතට පේන්නේ. දැන් මෙන්න මෙහෙම මේ දෙකම එකක් වෙලා තියෙන්නේ. නමුත් ඇහැට පේන එක හිතට පේන්නේ නැහැ. හිතට පේන එක ඇහැට පේන්නේ නැහැ. ඇහි අත්දැකීම හිතින් ලබන්න බෑ. හිතින් ලබන අත්දැකීම ඇහැට ඇහින් ලබන්න බෑ. දැන් අපට ඕක ඝන සංඥාවෙන් එකට gediy pitin මේක අපි ග්‍රහණය කරගෙන දකින දේ තමයි හිතට පේන්නේ. දකින දේ තමයි ඇහෙන්නේ. දකින දේ තමයි මම මේ අල්ලන්නේ. අල්ලන දේ තමයි මේ දකින්නේ. එතකොට ඒක තමයි මේ හිතට මනසට පේන්නේ. මෙන්න මෙහෙම ආයතන හයම පින්වත්නි එක ගුලියට ගැට ගහගෙන අපි මේ ලෝකේ ඇසුරු කරා. එතකොට තමයි අපි මේක ආත්ම සංකල්පයෙන් මේ ආරම්මණයන් තදබල ලෙස අල්ලගෙන ඇසුරු කරන්නේ. එතකොට තමයි මේ වෙහෙස දැනෙන්නේ. එතකොට හරි විඩාවක් තියෙන්නේ, වෙහෙසක් තියෙන්නේ, පීඩනයක් තියෙන්නේ. ආත්ම විවිධාකාර විදි අර අවිද්‍යා සහගත භාවයේ ආත්ම සංකල්පය නිසා මනස විඩාවටපත් වෙනව, වෙහෙසටපත් වෙනව, ඇලීම ඇති වෙනව, ගැටීම ඇති වෙනව, වෛරය ඇති වෙනව, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව පළගෙන නොඑක් විදිහේ අර පීඩාකාරී මනෝභාවයන් සිතේ උපදිනවා. එතකොට මනස වෙහෙසට පීඩාවටපත් වෙනව, ගතත් විඩාවටපත් වෙනව. ඒක තමයි දුක කියලා කියන්නේ. එතකොට අන්න දුක නිර්මාණය වෙන. දුක නිර්මාණය වුණේ කොහොමද? අවිද්‍යාව නිසා. මේ ඇත්ත නොපෙනීම නිසා. දැන් මම බැලුවොත් අර මනසට පේන තැන හිත ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන එක හිතට පේන්නේ නැහැ. එතකොට ඇහැට පේන එක එතන අවසන් වෙලා පෙරණොතු බීම හටගෙන ඉපිද නැතු ඉතුරු නැතුවම නිරෝධ වෙලා තමයි මනසට පේන්නේ. මනසට පේන එක අතීතාවර්ජණයෙන් ගත්ත මනෝ රූපයක්. එතකොට මනෝ රූපය අර චිත්ත රූපේ, මනෝ රූපේ, වර්ණ රූපේ නෙවෙයි. ඒ කියන්නේ ඇහැට පේන රූපේ නෙවෙයි හිතට පේන. හිතට පේන රූපේ නෙවෙයි ඇහැට පේන. එතකොට ඒ ආයතනය තුල ලබන අත්දැකීම ඒ ආයතනය තුලම අවසන් වෙනවා. අපි ඒක දකින්නේ නැහැ. අපි ඇහැට පේන අත්දැකීම අපි අරගෙන ගිහිල්ලා මනසටත් අරන් යනවා. මනසට අරගෙන ගිහිල්ලා මනසේ තියෙබ්බේදී එළියට අරන් ඇවිල්ලා ගැට ගන්න. මෙහෙම ආයතන එක ගැට ගහගෙන ඉන්නේ. අන්න ඒතකොට තමයි අපිට මේක ලිහින්නේ නැ එන්නේ නැ නූල් බෝලයක් වගේ මේක අවුලෙන් අවුලට පටලැවිලා පටලැවි පටලැවි තමයි අපි යන්නේ. ඒ පටලැවිලා නිසා තමයි අපි වෙහෙසට විඩාවටපත් වෙන්නේ. මේ මනසට විවිධාකාර අරමුණු කෙලවරක් නැතුව මනසට එනවා, මතක් වෙනවා, මේ උපාදානයේ වෙලා. එතකොට හරි දුකයි, වෙහෙසයි, විඩාවයි. එතකොට මේ මනස හරි පීඩාකාරී, වෙහෙස කරයි. එතකොට එයා දුක් විඳිනවා, මානසිකව විඳවනවා. එතකොට අරපට අවිද්‍යාව සහගත නිසා ආන්න බලන්න පින්වා. එතකොට දැන් මෙන්න මෙතන මේ ආයතන හය තුල මේ සිද්ධ වෙන සිද්ධාන්තය මේ ප්‍රොසෙස් එක අපි හොඳට තේරුම් ගත්තාම අපට පුළුවන්කම තියෙනවා මේ ඇත්ත දැකලා නිවෙන්න, නිදහස් වෙලා යන්න. අපට නිදහස හම් වෙන්නේ නැහැ මේ ඇත්ත දකිනවා. මේ ඇත්ත දැක්කොත් තමයි ඔබ සැබෑම නිදහස ඔබ භුක්ති විඳින්නේ. මේ ඇත්ත නොදකින තාක් ඔබට නිදහස භුක්ති විඳින්න බෑ. ඔබ කැලේකට ගියත්, ජනශූන්‍ය තැනකට ගියත්, මොනතරම් විවේක නිකේතනයකට ගියා, විවේක තැනකට ගියත් ඔබට නිදහස නම් විඳින්න බෑ. ඔබ කොච්චර හුදකලා වුණත් ඔබට ඒ හැම දෙයක්ම මනසට තොරතෝංචියක් නැතුව මතක් වෙනවා. හිතට එන දකින්න දේ හිත මේ බාහිරයට ගැට ගැහිලා හැම දෙයක්ම මනසට ගලාගෙන එනවා. එතකොට ඔබට නිදහස නැහැ, විවේකී නැහැ. එතකොට අන්න ඒ නිසා මෙතන ඇත්ත දැක්කොත් තමයි ඔබ නිවීමටපත් වෙන්නේ. එතකොට ඇත්ත කොහොමද දකින්නේ? දැන් අතනම් බලන්න අර කුරුල්ල කෑ ගහන තැන ඔබට ඒ සද්ද සංඥා මට්ටමේ කොහා නැමැති කුරුල්ල ඔබට හමු වෙන්නේ නැහැ. අන්න ඒක ඔබ තේරුම් ගන්න ඕන. එතකොට ඒ සද්ද සංඥාවට විතර්ක කරලයි ඔබ මනෝමයෙන් හදාගත්ත කොහා තමයි ඔබට හමු වෙන්නේ. ඔබට අර සද්දේ ගහේ ඉන්න කොහා, එළියේ කෑ ගහන කොහා ඔබට කවදාවත් හමු වෙන්නේ නැහැ. අත්දැකීමක් නැහැ, ලැබෙන්නේ නැහැ ඒක. අන්න ඒක තේරුම් ගන්න ඕන.
එතකොට ඔබ මනසින් ඒ શબ્දයට විතර්ක කළ අතීතාවර්ජණයෙන් ඔබ මනසින් නිර්මාණය කරගන්න ඇතුලින් හදා ගන්න අபிසංචේතසික අபிසංකරණය කරගන්න ඒකට කියනවා සංකතං අபிසංකරොන්ති තිකෝ භික්කවේ තස්මා සංකාරාති උච්ඡාන්ති අර සංකත ධර්මය ඔබ ඒක මනසේ නැවත ප්‍රතිනිර්මාණයක් කරගන්න ඇතුලේ ඇතුලින් සකස් කරගන්න ඇතුලින් හදා ගන්න ඒක තමයි සංකාර කියලා කියන්නේ සංස්කාර ඔබ ඇතුලින් ගොඩ නගා ගන්න මනසින් හදාගෙන තමයි ඔබ ඒක ඇසුරු කරන්නේ එතකොට ඒ කොහා බාහිරේ ඉන්නවාය කියලා බාහිරේටත් අරගෙන යන. එතකොට ඔබට අභ්‍යන්තර බාහිර වශයෙන් මෙහෙම කෙනෙක් හම් වෙනවා. යමක් දෙයක් සත්පුජ්‍යල සංකල්පය කර නැගෙන. අන්න එතකොට ඔබට උපාදානස්කන්ධ කියන එක ගොඩ නැගෙනවා. පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙනවා. එතකොට ඔබ දැක්කොත් මෙහෙම ওই ඇහෙන මට්ටමේ ඔබට කොහා හමු වෙන්නේ නැහැ. සද්ද සංඥාවක් එනවා. ඒ සද්ද සංඥා මට්ටමේ ඔබට බාහිරින් කොහේ කමු වෙන්නේ නැහැ. මනෝමය මට්ටමිනුත් ඔබට යම්කිසි ඒ සතා කෑ ගැව්වහම ඒ සතාගේ රූපේ පේනවා. ඒක නතර කරන්න බෑ. ඒ මනසට පේන එක නතර කරන්න යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක මනසට පේනවා. පෙනුනාට ඒ ඇත්තක් නෙවෙයි. ඒක බොරුවක්. ඒක මායාවක්. ඒක මිරිඟුවක් වගේ එකක්. ඔය විඥානේ මවල පෙනේ පෙන්නන එකක් මිසක ඒක ඇත්තක් නෙවෙයි. එතකොට ඔබට එළියෙන්වත් මනෝමයෙන්වත් එහෙම සත්වේ කුරුල්ලෙක් යමක් දෙයක් වශයෙන් ඇති බවට ඔබට දැනෙන්නේ නැතුව යනවා. එහෙම සත්වෙක් බාහිරින්වත් මනෝමයෙන්වත් උපදිලා නැහැ හටගෙන නැති ස්වභාවයකට පත් වෙනව නමුත් මැවෙනවා. මැවෙන එක නවත්තන්න බෑ. දැන් ඔබ ගෙදර සිහි කළොත් ගෙදර මැවෙනවා. දරුව සිහි කළොත් දරුව පේනවා. ඉරහඳ සිහි කළොත් ඉරහඳ පේනවා. ඔබ සිහි කරන්නේ මොකද්ද? ඒ සිහි කරන රූපේ ඔබට එක එක විදිහට මවා ගන්න පුළුවන් මනෝමයෙන්. හැබැයි මේ පේන දේවල් එකක්වත් එතන නැහැ. ඒ පේන ඒවා ඔක්කම බොරු. මායාවල් පේන්නේ. හැබැයි ඔබ හිතන ඔබට ඕන එකක් මවා ගන්න පුළුවන් හිතට. ඕන ඕන දෙයක් හිතට මවා ගන්න පුළුවන්. දැන් මුහුද හිතුවොත් මුහුද පේනවා. අහස හිතුවොත් අහස පේනවා. එතකොට අර හෝමගම හන්දිය හතරමං හන්දියේ සිහි කරොත් එතන පේනවා. හැබැයි මේ ඔක්කොම පේන්නේ පෙර සංඥාවල්. හැබැයි මේ පේන එකක්වත් එතන නැහැ. මේ පේන ඒවා ඔක්කොම මිරිඟු සංඥාවල් වගේ. එතකොට අන්නේ මනසට මැවෙන තැන ඇත්තක් නෙවෙයි ඒක මනෝමයෙන් පෙර දැනුමෙන් මවල පෙන්නන බොරුවක් කියන මායාවක් කියන මිරිඟුවක් වගේ සිහිනයක් ඔයි දකින්නේ හීනයක්. ඒ හිතට මැවෙන හැම දෙයක්ම හීනයක් වගේ කියලා ඔබ දැක්කොත් ඔබ හිතට මැවෙන දේට ඔබ රැවටෙයිද? ඒ හිතට මැවෙන දේ බොරුවක් කියලා ඔබ දැක්කොත් ඔබේ හිතට මැවෙන දේට ඔබ වටිනාකමක් නැතු වෙනවා. ඔබට මේ මැවෙන දේ ඔබ රැවටෙන්නේ නැහැ ඇත්තයි කියලා. ඒකට වටිනාකම් නැහැ. අන්න ඒකට කියනවා වටිනාකම් නොදෙන ස්වභාවයට කියනවා නාබි නන්දති කියලා. ඒක අභිනන්දනය කරන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. සතුටින් පිළිගන්නේ නැහැ. ලකුණු දෙන්නේ නැහැ ඒකට. ඒකට වටිනාකමක් ඔබෙන් ලැබෙන්නේ නැහැ. මේ මැවෙන එකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. එතකොට මනසට මැවෙන දේ නාබි නන්දති. සතුටින් පිළිගන්නේ නැහැ. හැබැයි මැවෙනවා. හඳුනා ගන්න ප්‍රතිචාරයක් දක්වනවා. ඒකට යුතුයකමක් තියෙනවා නම් ඒකත් කරනවා. ඒ ක්‍රියාවලිය යන ওই යන විදියටම හැබැයි හිතට මේ මවන මනසට දැනන දෙයට වටිනාකමක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන්නේ වටිනාකමක් ඔබෙන් નિરાයාසයෙන් ලැබෙන්නේ නැහැ ඇත්ත දැක්කහම. ඇත්ත නොදකිනකොට තමයි ඔබට ඒකට වටිනාකම හිතින් දීලා තියෙන්නේ. නාබි නන්දති නාබි වදති. අන්න ඒක වර්ණනා කරන්නේ නැහැ ඊට පස්සේ. නාජ්ජෝසායතිත්‍යති ඒ පේන දේ ඇත්තයි කියලා දැඩිව වැළඳ ගන්න ස්වභාවයක් බැස ගන්න ස්වභාවයක් ගොඩ නැගින්නේ නැහැ. අන්න එතකොට හැබැයි මනසට පේනවා ඒක. දැන් ඔබ gedara sihi karot ඔබ gedara sihi karana peenawa. ගෙදර යන්නේ කොහමද කියලාද දන්නව? ඒක කු මතක් වෙනව මනසට ඒ මනෝමයෙන් හදාගෙන තමයි යන්නේ පාර හදාගෙන. ගෙදර මෙහෙ තිනවයි කියලා හදාගෙන මනසින් තමයි ඔක්කොම කරන්නේ. හැබැයි සියල්ල මනසේ මැවෙන මායාවල්. හැබැයි ඒක ඇත්ත දැනගෙන ගෙදර යනවා. ඒ හැම දෙයක්ම කරනවා. රැකී ආරක්ෂාවල් කරනවා, වෙළඳාම් කරනවා, ව්‍යාපාර කරනවා, හැම දෙයක්ම කරනවා. දරුවන්ට කළ යුතු යුතුකම් ඔක්කොම කරනවා. දරුව හිතට මැවෙනවා. දරුව ඉල්ලන දේවල් ඔක්කොම දෙනවා. හැම යුතුකම් හැම දෙයක්ම කරනවා. ආදරය, කරුණාව, සෙනෙහසක් දෙනවා. හැම දෙයක්ම දෙනවා. හැබැයි දරුව කියන එක මනසට මැවෙනකොට එතන දරුවෙක් ඔබට හමු වෙන්නේ නැහැ.
හැබැයි ඔබ දරුවට ආදරය කරනවා, දරුවට කළ යුතු යුතුකම් කරනවා, සියල්ල මේ විදියටම යනවා. හැබැයි ඔබට දරුව මනසට මැවෙනකොට ඔබට එළියෙන්වත් මනෝමයෙන්වත් ඔබට දරුවෙක් හමු වෙන්නේ නැහැ. හැබැයි අර සම්මතී කටයුතු ඔක්කොමත් කරනවා. එතකොට ඔබට පීඩාවක්, දුකක්, වෙහෙසක් නැහැ. එතකොට අන්න ඒ වගේ. එතකොට ඔබ සම්මතී කරන සෑම දෙයක්ම කරනවා. දැන් ඔබ සම්මතී ජීවත් වෙනකොට ඔබ යම් යම් දේවල් කරනවා. ඒ කරන දේවල් ඒ විදියටම යනවා. කිසිම වෙනසක් නැහැ. හැබැයි වෙනසක් නැහැ. හැබැයි ඔබට ඒකෙන් වෙහෙසක් නැහැ. දරුව නිසා, ගෙදර ප්‍රශ්න නිසා, බාහිර දේවල් නිසා ඔබට වෙහෙසක් නැහැ, විඩාවක් නැහැ. ඔබට හොඳට නිින්ද යනවා, කෑම කන්න පුළුවන්. මනසට හොඳ විවේකයක් තියෙනවා. ගතට වෙහෙසක් නැහැ, හිතට වෙහෙසක් නැහැ. ඔබ සැනසෙල්ල ජීවත් වෙනවා. හැබැයි ඒ හැම කළ යුතු හැම යුතුකමක්ම ඒ විදියට මේව සිද්ධ කර. අන්න බලන්න. ඔය ජීවත් වෙන ක්‍රමයේ වෙනස් කරන එක නෙමෙයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කළේ. ඔය ජීවත් වෙන විදිහේ දුකක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? වෙහෙසක් නැතුව, විඩාවක් නැතුව, පීඩනයක් නැතුව, හිත නිදහස් කරගෙන, ගත නිදහස් කරගෙන, ඒ තියෙන ප්‍රශ්නත් එක්ක, ගැටලුත් එක්ක, ඒ විතුකම් එක්ක ඒ විදිහටම යනවා. මැරණකම් ජීවත් වෙනවා. හැබැයි ඔබට හිතට දුකක් නැහැ, හිත වෙහෙසටපත් වෙන්නේ නැහැ. හිතට පුදුම සැනසීමක් තියෙනවා අර අවබෝධය තුළ. ගතටත් ලොකු සැනසීමක් තියෙනවා. අන්නේ සැනසීම භුක්ති විඳිමින් ඔය ගත කරන ජීවිතේ මේ විදියටම කිසිම වෙනසක් නොකර ජීවත් වෙනවා. අන්න එහෙම පින්වත්නි, දුක් විඳින්නේ විඩාවට වෙහෙසටපත් වෙන්නේ නැතිව නිවන් දැකලා ජීවත් වෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. නිවන් දැකලා ඒ විදියට මේ ජීවිතේ ගත කරන එක. එතකොට බලන්න, ඔබ මේ ධර්ම අවබෝධ වුණයි කියලා ඔබේ ආර්ථිකේ වැටෙන්නේ, ආර්ථිකේ තවත් දියුණු වෙනවා. එතකොට ඔබ පංචකාමසෝය අතහරින්නේ නැහැ, ඔබ ඒ තුල ජීවත් වෙනවා. ඔබ ඒ කිසිම වෙනසක් ජීවිතේ සිද්ධවන්නේ නැහැ. හැබැයි ඔබ තුල එක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඔබ ඇතුළ තින් ලොකු නිවීමකටපත් වෙලා තියෙනවා. මනසේ විඩාව සංසිඳිලා තියෙනවා. වෙහෙස සංසිඳිලා තියෙනවා. හිතේ පුදුමාකාර ප්‍රීතියක්, සතුටක්, සමබරතාවයක් ඇති වෙලා තියෙනවා. ගතේ ලොකු සැහැල්ලුවක් තියෙනවා. අන්න ධර්මාව සත්‍ය අවබෝධය තුල කායික, මානසික ඔබේ සැනසීම තමයි, සැපත තමයි දිනු වෙලා තියෙන්නේ. එතකොට ඔබ සත්‍ය අවබෝධයටපත් වීමෙන් ඔබ හිටිය සැපතටත් වඩා ජීවිතේ සැපවත් වෙලා තියෙන්නේ. ඒ මනසේ තියෙන කායික, මානසික විඩාව සංසිඳිලා තියෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි, මේ සත්‍ය දැකලා සම්මතේ ජීවත් වෙන ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ විදිහට අපේ ජීවිතේ දහම ගලපගත්තොත් ඔබ තුල විශාල පරිවර්තනයකුත් වෙනවා. අර ප්‍රාණඝාත, සොරකම, කාමීච්ඡාචාර, ඒ වගේ අර රළු කාය කර්ම, රළු වචී කර්ම, රළු මනෝ කර්ම, වෛරය, තරහව, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පලිගැනීම, මේවා හිතලවත් කරන්න බෑ. මේවා ඇති කරගන්න බෑ. මේ රළු ස්වභාවයන් ගොඩනැගෙන්නේ නැහැ. එහෙම ස්වභාවයන් ගොඩනැගෙන්නේ නැහැ අර සත්‍ය දැක්කා. ඉතින් අන්න ඒ විදිහට පින්වත්නි, මනස සුවපත් කර ගැනීම සඳහා තමයි, දුක නැතිවීම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ වීම. එතකොට ආයතන 6ටම එක ගලප ගන්න ඕන. එතකොට ඇහැට පේන දේ හිතට පේනකොට, ඇහැට පේන දේ හිතින් දකින්න බෑ කියන එක ඔබ තේරුම් ගන්න ඕන. කනට ඇහෙන දේ හිතට පේන්නේ නැහැ. නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ මනෝමයෙන් හදාගෙන අපි ලෝකේ පරිහරණය කරන්න කියන එක තේරුම් ගත්තාම, මනසිනුත් හදාගත්ත තැන බොරුවක් බව දැනගෙනත් මනසින් ඒක සකස් කරගෙනම ජීවත් වෙනවා. එතකොට බලන්න පින්වත්, එතකොට ඒ කිසිම තැනක තණ්හා, දිට්ටි, මාන වශයෙන් ඔබ ග්‍රහණය වෙලා නැහැ. ඔබ හැම දෙයක්ම මනසින් අතහැරිලා සෑම දෙයක්ම ඔබ තුල සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට පින්වත්නි, දුක කියන එක අවබෝධ කරලයි දුකින් නිදහස් වෙන්නේ. දැන් තව උදාහරණයක් ගත්තොත්, අපි රුවන්වැලි සෑය සිහි කරොත්, දැන් රුවන්වැලි සෑය, මේ මහා සෑය ඕන කෙනෙක් දන්න එකක්. එතකොට මහා සෑය, අනුරාධපුරයේ මහමෙවුනා වෙන්නේ තියෙන මේ මහා සෑය කියලා සිහිපත් කරනකොට මනසට ඒක පේනවා. එතකොට මේ මනසට පේන්නේ මේ මොහොතේ එහෙ තියෙන එක නෙවෙයි. මේ මොහොතේ අනුරාධපුරයේ තියෙන එක නෙවෙයි පේන්නේ. ওই මනසට පේන්නේ මනෝමයෙන් හදාගෙනයි මේ බලන්නේ. මනෝමයෙන් හදාගෙන බලන එකක් තියෙනවා. එතකොට මනෝමයෙන් කොහොමද හැදුනේ? අතීත ආවර්ජනයකින් මනසට ගොඩ නැගුණා මිසක ওই ගොඩ නැගුණු රුවන්වැලි සෑය වගේ මනස හිත පෙන්නුවට
ඒ පෙන්නන තැන එහෙම එකක් නැහැ. අන්න එතනයි දකින්න. එතකොට පේන එක නතර කරන්න හදනව නෙවෙයි. පේන එක නැති කරන්න හදනව නෙවෙයි. පේන දේ බොරුවක් බව. එහෙම නැත්නම් පේන දේ එහෙම දෙයක් නැති බවයි තේරුම් ගන්න ඕනේ. ඒ දේ නැති බව තේරුම් ගන්න ගිහිල්ලා මනසට පේන එක නැති කරන එක නෙවෙයි. පෙන්නන ස්වરૂපය සැබෑවක් නොවේ කියන්නේ අර මිරිඟුව තමයි උපමාව. දැන් මිරිඟුව උපමාව වතුර වගේ පෙවුනට වතුර නෑ. හැබැයි වතුර වගේ නෙවෙයි කියලා අපි දැනගත්තා. වතුර වගේ පේන එක නතර වෙන්නේ නෑ. වතුර පේනවා. දැන් අපි මිරිඟුවේ රැවටෙන්නත් පුළුවන් වතුර තියෙයි කියලා. නෑ, ඔතන වතුර නැහැ කියලාත් අපි ඇත්තටම දැනගන්නවා. දැනගත්තයි කියලා වතුර නොපෙනී යන්නේ නෑ. වතුර පේනවා. හැබැයි වතුර නෑ. අන්න ඒ වගේ මනසට පේනවා. ඒ පේන දේ රැවටෙන්නත් පුළුවන්. ඇත්ත නොදැක්කොත්, ඇත්ත අවබෝධ කරොත් ඔය මනසට පේන රුවන් වැලිසෑය එතන එහෙම එකක් නැහැ කියලා තේරුම් ගත්තාමත් ඒකත් ඒත් මනසට පේනවා ඒක ඒ විදිහට. හැබැයි එහෙම දෙයක් නැහැ. අර මිරිඟුව වගේ. එතකොට රුවන් වැලිසෑය ඉස්සරහට ගියොත් පේන්නේ නැද්ද? රුවන් වැලිසෑය ඉස්සරහට ගියත් ඔබට එළියෙන් රුවන් වැලිසෑය පේන්නේ නැහැ පින්වත්. එතකොට මේ පේන්නේ මොකක්ද ඇස් දෙකට? ඒ වර්ණ රූපයක් පේනවා. වර්ණ රූප මට්ටමේ රුවන්වැලි සෑයයි කියලා ඔබ දන්නේ නැහැ. ඔබ රුවන්වැලි සෑය අර මෙහෙ ඉඳගෙන මනසින් හදාගෙන තමයි මේ එළියට පනවගන්නේ ඉස්සරහට ගිහිල්ලා. ඉස්සර රුවන්වැලි සෑය ඉස්සරහට ගිහිල්ලත් මනසින් හදාගෙන එළියටයි පනවගන්නේ. දැන් ඔබේ අම්මා ඔබේ ඉස්සරහට එනවා. ඔබ කවදාකවත් ඔබේ අම්මා දැකලා නැහැ. අම්මා දකින්නත් බෑ ඔබට බාහිරින්. ඔබේ අම්මා ඔබේ ඉස්සරහට එනකොට ඔබ අම්මා ඉස්සරහ මේ අම්මයි කියලා ඔබේ ඇස් දෙකෙන් කවදාකවත් ඔබේ අම්මා දැකලා නැහැ. ඔබේ දරුවෝ ඔබ දැකලා නැහැ. අම්මා දරුවෝ දකින්නේ නැහැ, දරුවෝ අම්මා දැකලා නැහැ බාහිරින්. අම්මා ඉස්සරහට එනකොට මේ අම්මාය කියලා අපි හඳුනා ගන්නකොට ඔබ මනසින් අම්මා හදාගෙනයි අම්මා එළියේ මේ අම්මයි කියලා හඳුනගන්නේ. ඇහි මට්ටමට ඔබට අම්මා හමු වෙන්නේ වර්ණ රූපයක් පේන්නේ. වර්ණ රූප සංඥාවක් පේන්නේ. ඒ රූප සංඥාවේ මේ අම්මය, මේ අක්කය, මේ නංගිය කියලා එහෙම දකින්න බෑ ඔබට. ඇහි ඒ තුන් දෙනාම පනවා ගන්න ඔබ මනෝමයින්. එතකොට ඔබ මනසින් අම්මා හඳුනාගෙන, මනසින් අම්මා පනවගෙන හදාගෙන තමයි බලන්නේ. එතකොට ඔබට අම්මා බාහිරින් ඔබ දැකලා නැහැ කවදාකවත්. ඔබේ දරුවෝ ඔබට බාහිරින් හමු වෙන්නේ මේ දරුවාය කියලා ඔබ හිතින් තමයි හදාගෙන තියෙන්නේ. හිතින් හදාගෙන එළියේ ඉන්නවාය කියලා හිතාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ හැම මොහොතකම පින්වත්නි, ඔබේ ස්වාමියා දරුවා දැක, ස්වාමියා භාර්යාව දැකලා නැහැ, භාර්යාව ස්වාමියා දැකලා නැහැ. අම්මා දරුවා දැකලා නැහැ, දරුවා අම්මා දැකලා නැහැ. ඔබට මාව දකින්න බෑ, මට ඔබව පේන්නේ නැහැ. මට ඔබව පේන්නේ නැහැ, ඔබව මට පේන්නේ නැහැ. නමුත් අපි හිතාගෙන ඉන්නේ එහෙම නෙවෙයි. අපි මනසට පේන දේමයි අර බාහිරත් තියෙන්නේ. ඒත් බාහිර දේම තමයි හිතටත් පේන්නේ. අන්න එහෙමයි අපි හිතාගෙන පටලවාගෙන ඉන්නේ. ඒ පටලවිල්ල නිසා තමයි අපි දුක් විඳින්නේ. නමුත් ඔය ඇත්ත තේරුම් ගත්තොත් ඔබ එතනම නිවෙනවා, නිදහස් වෙනවා. ওই පටලවිල්ලේ නිදහස් වෙනවා. අන්න එයා තමයි නිවන් දකින්නේ. එතකොට බලන්න ඔන්න ඔය විදියට පින්වත්නි, අපි හැම දෙයක්ම මේ ලෝකේ හදාගෙන ලෝකේ බලන්නේ. බාහිර ලෝකෙ පිළිබඳව ඔබට අත්දැකීමක් හමු වෙන්නේ නැහැ. ඔබ බාහිර ලෝකේ කියලා නිමිති ඔබ හිතට අරගෙන හිතින් හදාගෙන ලෝකය, හිතින් හදාගත්ත ලෝකේ එළියේ තියෙනවා, එළියේ ඉන්නවා කියලායි ඔබ හිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තම කතාව තමයි එළියෙත් නැහැ, මනෝමිත් නැහැ. එතකොට ඔබට එළියෙන් අම්මා හමු වෙන්නේත් නැහැ. කවදාකවත් එළියෙන් අම්මා හමු වෙන්නේ නැහැ. එතකොට අම්මා අල්ලලා බැලුවොත්, අල්ලලා බැලුවොත් පටවි ධාතුව අහු වෙනව මිසක් අම්මා හමු වෙන්නේ නැහැ. ධාතුව හැම මේ අත දන්නේ අම්ම කියලා. එතකොට අම්මගේ කටහඬ ඇහුනොත් ඒ කටහඬේ අම්ම නැහැ. එතකොට අම්ම ඇස් දෙකෙන් බැලුව වර්ණ රූපයක් පේන්නේ. එතකොට අම්ම වර්ණ රූපේ අම්ම නැහැ. අල්ලලා බැලුවොත් ඒත් හම් අහු වෙන්නේ නැහැ. අහු වෙනකේ ධාතුව අහු වෙනව මිසක් මේ අත දන්නේ අම්ම කියලා හිතින් තමයි ඒත් හදාගන්නේ. එතකොට මනසින් හදාගත්ත තැන, මනසින් හදාගත්ත දැන් අතීතාවර්ජණයෙන් හදාගත්ත මනෝරූපයක් තියෙන එතනත් අම්ම නැහැ. එතකොට අම්ම කියන එක නෑ, එළියනුත් නෑ, මනෝමෙත් නෑනේ. ආන්න එතකොට කියන්න තියෙන්නේ මොකද්ද? ද නිස්සත්ව නිජීව ශුන්‍යෝ, ශුන්‍යයි. ශුන්‍යතාවේ.
එතකොට තමන් ගැන හිතුවොත් දැන් තමන් ගැන හිතනකොට තමන්ගේ රූපේ තමන්ට මැවෙනවා. තමන් කන්නාඩි ඉස්සරහට ගිහලා තමන් ගැන තමන් මෙන්න මෙහෙමයි ෆොටෝ එක බලලා හරි කන්නාඩි ඉස්සරහට හරි මේ මම කියලා හඳුනා ගන්නවා. එතකොට මම කියලා හඳුනාගත්ත චිත්‍රය මනෝමයින් තියෙනවා. එතකොට මම කියන එක මනෝමයින් තමයි මමත් තින්නේ. මට මාවවත් පේන්නේ නැහැ පින්වත්. තමන් තමන්වත් දැකලා නැහැ. අපි කවුරුවත් තම අපිව අපිව දැකලත් නැහැ. අපිට අපි අනුන් දැකලත් නැහැ. අපිට අපුවත් පේන්නේ. එතකොට මට මාව පේන්නේ නැහැ. එතකොට මම මාව මමයි කියලා හිතාගෙන ඉන්නේ මනෝමයෙන් හදාගත් එකක්. එතකොට මනෝමයෙන් හදාගත්ත තැන එතන හේම කෙනෙක් නැහැ. මනෝ රූපයක්. එතකොට මම මාවවත් දැකලා නැහැ. අත්තහය අත්තුනෝ නැත්ති තමන්ට තමන්වත් නැත. එතකොට දැන් බලන්න මේ විදිහට බැලුවහම මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් එතකොට අම්මා තාත්තා දරුවෝ මිල මුදල් එතකොට ඉඩ කඩම් ඒ හැම දෙයක් අහස පොළොව ඉර හඳ එතකොට මේ සමස්ත ලෝකෙම බොරුවක් සමස්ත ලෝකෙම මායාවක් හීනයක් වගේ අපි හීන ලෝකයක තමයි මේ ඉන්නේ හීනයක් දකින්නේ අපි මේ ඉපදුන දවසේ මැරෙනකම්ම හීන දකින හීනෙක ජීවත් වෙලා හීනෙම මැරිලා යනවා. හීනෙම ඉපදිලා හීනයක් තුලම ජීවත් වෙලා හීනයක් තුලම සැප දුක් හදාගෙන හීන ආස්සේ තීන හදාගෙන හීනේ තුලම ජීවත් වෙලා හීනේ තුලම ජීවත් වෙලා හීනෙම මැරිලා යනවා. තියන්නේ ඒක තමයි අවිද්‍යාව තුලම ඉපදිලා අවිද්‍යාව තුලම ජීවත් වෙලා අවිද්‍යාවෙම මැරිලා කොහේ හරි ගිහලා උපදිනවා. මෙන්න මේ අවිද්‍යාව තුල මේ හීනෙන් අවදි වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ හීනෙක ඉන්නේ ඔය හීනෙන් ඔබ අවදි වෙන්නේ ඔබ මායාවකට අහු වෙලා ඉන්නේ ඔය මායාවෙන් ඔබ අවබෝධ කරගන්න ඔබ මිරිඟුවක් පස්සේ ඔය දුවන්නේ ඔය වතුර නැති බව ඔබ තේරුම් ගන්න. එතකොට ඔය දිවිල්ල නතර වෙනවා. යන්නේ මිරිඟුවක් බව අවබෝධ කරගන්න. ඉතින් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා මේ සත්‍ය පෙන්නනවා. මේ සත්‍ය පෙන්වුවාට පස්සේ ආන්න ඒ කෙනා මේ සත්‍ය අවබෝධයටපත් වෙලා නිදහස් වෙනවා. එතකොට නාම රූප ධර්මතා ටිකේ ඉදිලා තමයි මනෝමය ස්වභාවය ගොඩනැගෙන්නේ. අර ශබ්දය ඇහෙනකොට නාම රූප ධර්මතා ටිකේ ඉදිලා තමයි මනසේ අර කුරුල්ල දැනගන්නේ. ඒ නාම රූප පත්‍යා විඥාන. එතකොට මනසේ හතගත්තු කුරුල්ල තමයි අර ගහේ ඉන්නේ කියලා ඇස් දෙක අරලා බලනකොට විඥාන පත්‍යා නාම රූප වෙනවා. ආන්න. එතකොට මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තාම අන්න එතකොට යාට මේ දුක කියන්නේ මේකයි. දුක ගොඩනැගෙන්නේ මෙහෙමයි. මේ ඇත්ත නොපෙනීමත් එක්කයි මේ තණ්හාව තියෙන්නේ. ඇත්ත දැක්කොත් මේ දුක නැති වෙනවා කියන එක මේක ලිහිනවා කියන එක තේරුම් ගන්නවා. නිරෝධය තේරෙනවා. මාර්ගය කියන්නේ මේ දුක දුක හැටියටම දකින්න එකයි. මෙතන මේ පටලැවිල්ල ලිහින විදිහට මෙතන තේරුම් ගන්න එක තමයි මාර්ගය වෙන්නේ. අන්න ඒ සිව් නුවණ ගොඩනැගුණාම ආන්න ඒ කෙනා ඒ ආර්ය ශ්‍රාවක මාර්ගයට පැමිණි කෙනෙක් සම්මා දිට්ඨියට ආපු කෙනෙක් බවට පත් වෙනවා. මේ ධර්මයට පැමිණි කෙනෙක් බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය ඍජු බවට පත් වෙනවා. ධ්‍යානයේ කෙනා තමයි මේ දුක ලිහාගෙන මේ සංසාර දුකින් ඈතර වෙන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට මේ ආයතන 6 පිළිබඳව නුවණින් කල්පනා කරන්න ඕන. කල්පනා කරනකොට තමයි මේක අවබෝධ වෙන්නේ. අවබෝධ වෙනකොට මේ සියල්ල ලිහිලා යනවා. අන්න එතකොට තමයි සසර දුක අවසන් වෙන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේ ආයතන 6 තුල තියෙන මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරගෙන විද්‍යාලෝකයේ පහළ කරගෙන ප්‍රඥාව අවදි කරගෙන සම්මා දිට්ඨිය පහළ කරගෙන මේ දුර්ලභව ලැබුවා වූ මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ ගෞතම නම් මහා මුනිවරයාගේ මේ ලෝතුරු දර්ශනය අවබෝධ කරගෙන සසර දුක නිමා කරගන්න පින්වත් හැම දෙනාට මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අන්නේ විදියට සත්‍ය අවබෝධයට පත්වෙච්ච කෙනා තමයි දිත්තේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන ධර්මතාවයේ ගොඩ නැගෙන්නේ. අන්නේ ධර්මතාවයේ ගොඩ නැගුණාම එයා මෙලවත් නැහැ. පරලෝකුත් නැහැ. ඒ අතරත් නැහැ. අන්‍යා සංසාර දුකින් අත මිදෙන. ඉතින් ඔන්න ඔය වගේ දර්ශනයක් තමයි බාහියට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියලා දුන්නේ. බාහිය අතිශය දක්ෂයි. එයා ඉවලෙම ඒ දහම මනසිකාර කරා නුවණින් විමසුවා. එයාට ඒක මේ දහම අවබෝධ වෙලා සම්පූර්ණයෙන් මේ ගැට ගැහිලා ලිහිලා ගියා. අන්තෝ ජටා බහි ජටා මේ බාහිර ගැට මනෝමයෙන් හැදෙන මේ ගැට ලිහි ඔක්කොම ලිහිලා සම්පූර්ණ යා ලිහිලා ගිහිල්ලා සම්මා දිට්ඨියේ පහළ වෙලා අරිහත් වේටපත් වෙලා පින්වම් පෑවා. ඉතින් මේ පින්වත් හැම දිනාටත්
ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දර්ශනය අවබෝධ කරගන්න මේ අනුශාසනාව උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දායකත්වයේ මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නාරම්මල දෙමට ගහවෙල ගල් වැව වත්ත දිලානි නිවසෙහි පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකා වික්‍රමසිංහ මෑණියන් ඇතුළු දිලානි සුජානි දියණියන් දෙදෙනා සහ සමීර පුතණුවන් විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඉතින් දායකත්වයේ දරූ ඒ සදැහැති දායක පින්වතුන්ට මෙපින් බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ උදා වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ භාවයටපත් වේවා. මේ ධර්ම දානමේ මහා පිංකම ධර්ම අවබෝධයේ පිණසම පාරමිතාවක් වශයෙන් උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ආරමුණ වශයෙන් 2023 අප්‍රේල් මාස 18 වන දින දිනට අවුරුදු 30කට පෙර පරලෝ සැපත් වූ දායකත්වයේ දරන මහත්මියගේ මෑණියන් වන විජේරත්න මැණිකේ වික්‍රමසිංහ මෑණියන්ටත් මීට වසර 23කට පෙර පරලෝ සැපත් පීටර් වික්‍රමසිංහ පියාණන්ටත් මීට වසර 4කට පෙර පරලෝ සැපත් සෝමරත්න විජේකෝන් ස්වාමි පුරුෂයාටත් හායත් එතුමාගේ දෙමව්පියන්ටත් මේ උතුම් ධර්ම දේශනාවේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේ. සසර වාසනා වසනාතාක්කල් සුඛ දුගතියකටපත් නොවේ. ගෝර කටුක සසර ගමනින් මිදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ගෞතම බුදු සසුන තුළම උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනෝ පුණ්‍යානුමෝදනා කරනෝ. එමෙම්ම දැනට වසර 10කට පෙර මිය ගිය රත්නසිරි වික්‍රමසිංහ සොහොයුරාටත් කුසුම්ලතා වික්‍රමසිංහ සොහොයුරියටත් සුනිල් ජයරත්න මහතාටත් අවුරුදු ගණනාවක්ම ගෘහ සේවිකාවක් වශයෙන් අමිල සේවයක් කරමින් අවුරුදු 15කට පෙර දායකත්වයේ දරූ අය අතරින් වෙන්ව ගිය එම් එම් සෝමාවති මහත්මියටත් සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේ. ගෞතම බුදු සසුන තුල නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහනුවර පදිංචි හෙද නිලධාරිණී දිලානි සෝමරත්න දියණියටත් චින්තක බණ්ඩාර විජේසේකර පුතුණුවන්ටත් ඉහානි විමංසා අවනි ආදිත්‍ය මිනිපිරියන්ටත් රැකී රක්ෂා කටයුතු හා අධ්‍යාපන කටයුතු ඉදිරියේ පවත්නා අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්නටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියකට ආශිරි ප්‍රාර්ථනා කරනවා. කුරුණෑගල පදිංචි සුජානි සෝමරත්න කණිටු දියණියටත් අමින්ද ප්‍රේමරත්න පුතණුවන්ට නුරාලි නේත්‍රාස් ප්‍රේමරත්න මිනිපිරියටත් මේ වසරෙහි පවත්නා අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්න නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියකට ආශිර්වාද කරනවා. නාරම්මල පදිංචි සමීර ලක්මාල් සෝමරත්න පුතණුවන්ට සියලු ග්‍රහාපල දුරවි රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ආශිර්වාදය. සචිත්‍රා දියණියගේ රැකියා කටයුතු සාර්ථක වේවා කියන ආශිර්වාද කරනවා. එසඳී ආන්‍යා හේම මෙහෙලි නිත්‍යා චූටි මිනිපිරියන්ට නිදුක් නිරෝගී දිවියකට ආශිර්වාද කරනවා. නාරම්මල පදිංචි ප්‍රේමසිරි වික්‍රමසිංහ සොහොයුරාටත් කාන්ති වික්‍රමසිංහ සොහොයුරියටත් සුනන්තා සෙනෙවි රත්න සොහොයුරියන්ටත් සුජානි ලංකාතිලක දියණියට සියලු රැකියා කටයුතු සාර්ථක වේවා කියන ආශිර්වාදේ. විදේශගතව ඉගෙනුම ලබන රමිත වික්‍රමසිංහ පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සැමගේ දිවිය නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉහත දැක්වූ සැමටත් සසර දුකින් වහවහා නිදහස්ව ගෞතම බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව අත්කර ගැනීමට මේ පුණ්‍ය කර්මයේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම අවින්දු අඳුර දුරලන සසර ගමන නිමා කරලීම පිණිස ඒකායන මාර්ගය කර ගනිමින් ධර්ම දේශනාවල නියැලෙන වඳුරඹ සංඝානන්ද හිමිපාණන්ටත් දෙමව්පියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව ගෞතම බුදු සසුන තුළදීම සාක්ෂාත් වේවා කියන දේශකයන් වහන්සේටත් දේශකයන් වහන්සේගේ දෙමව්පියන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම සත්වයන් සසර දුකින් මුදවාලීම අපේක්ෂා කරගත් සියලුම දේශකයන් වහන්සේලාටත් ගෞතම බුදු සසුන තුළම කටුක සසර ගමනින් මිදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් සුව ලැබීමට මේ කුසල් සම්භාරය හේතු වාසනා වේවා.
දායකත්වය දරන සැම විසින් ප්‍රාර්ථනා කරන සත්පුරුෂ කලන අරමුණු රාශියක් නිමිති කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ ඔබවන්නේ දායකත්වයේ දරූ පින්වතුන්ට මේ උදාර කුසල ශක්තිය නිර්වාණ ගාමිනී පාරමිතා කුසල ශක්තියක්ම වේවා කියලා ආශිර්වාද කරනවා ඒ පින්වතුන් නමින් සනිමිය පරලෝකයේ මේ නම් සඳහන් කළා වූ නොකළා වූ සියලු මියගේ ඥාතීන්ට මේ පින් අත්පත් වේවා මියගේ ඥාතීන්ගේ ජීවිත සැපවත් වේවා ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා මියගේ ඥාතීන්ට පින් දෙනවා ඒ වගේ මේ අධ්‍යාපන කටයුතු කරන දුවා දරුවන්ටත් ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දියුණු තියුණු භාවයටපත් වේවා ඒ තුලින් වාසනාවන්ත අනාගතයක් ඒ දුවා දරුවන්ට උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන සුජීවත්ව වසන පවුලේ හැම දෙනාටමත් මේ උතුම් පින්කම ආශිර්වාද වේවා සියලු දෙවියන්ටත් මේ පින් හිමි වේවා දෙවියන්ගේ දිවයසීසුරු වඩා වර්ධනය වේවා පින්වත් හැමත දෙවියන්ගේ දෙහැමි රැකවරණය දේව ආශිර්වාදේ වේවා දෙවියෝද මේ පින් අනුමෝදන්ව සාන්ත නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට දෙවියන්ට සුජීවත්ව වසන පවුලේ හැම දිනාටමත් ලක්වැසි ජනතාවට ලෝවැසි ජනතාවට අපහාදිපා සිව්පා බහුපා ඇහැට පෙනෙන නොපෙනෙන ළඟදුර වසන හිත හිත මැදහත් මනුස්ස අමනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී සකල සත්වයන්ටත් අපේ මේ මහා පිංකම ආශිර්වාදයක් වේවා ශාන්තියක් වේවා ලෝකයාට යහපතක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලෙන් හැම දිනාටම සදා සැනසෙල්ල වේවා කියලා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං